අයිබෝවන් ප්‍රක්ඥනය කරන වස්සවෙ ද විදසනක් අදත් සුපුරුදු වේලාවට අප සුපුරදු මුණ ගැහීමම ෆිියච මැප් වෙනුවෙන් ශ්‍රලංකාව නාගතතිය පිළිබඳව වර්තමානය සිට කතා කරන්නට. දින ගණනාවක් පුරාවටම අනාධමත් කාලයක සිට විශෂය ප්‍රාමාණිකයන් හසම්බන්ධ කරගනිීමෙන් ශ්‍රලංකාවේ මනාගත ආර්ථිකමය සහ භෞතිකමය සෘධිමත් භාාවය වෙනුවෙන්, විද්ධ වූ සංකල්පමීය කතා භහක් මේ මැදිරයේ සිට වටවිත විකාශණය කරන්නට අප සමර්තකම්දක්කුවා. නමුත් වර්තමානයේද අප අසන්නට දකින්න ලැබෙන විධ වූ සිද්ධීන්වලට අනුකූලව, අපට ඉතාමක්ම පැහැදිලි වර්තමානයේදි ආර්ථිකමය සමුධිමත් භාවවයක්කෝ බෞතිකමය සංවර්ධනයකට එහා ගිය මානව සංහතියේ පළදායි වූ සංවර්ධනයක්, මානුෂීය බැදීන්වල සහ සම්බධතාවයක් නිර්මාණය කිරීම, ඉතාමත්ම අත්‍යවශ්‍ය වූ සාධකයක් කියලා. ඉරන්තරයෙන්ම ආර්ථකමය සමෘදධිමත් භාවය කැරහි සහ වටේ බෞ්තික සංවර්ධනය කෙරෙහි, මමාධ්‍ය මගින් අවධහන යොමු වෙද්දි. වර්තමානයේදී මේ වර්ම සිද්ධින එෙක් කිතාමත්න පැදිලි. ධාන යොමු වියජිතු කාණ්ඩයක් පිළිබඳව පවතිෙන්න්න වූ ප්‍රමාණික, අවබෝධය සහ අවධානයේ ඉතාමත්ම පැහැදිලි අදුවක්ම් අපට වාර්තාාවෙනවා. එ නිසාම තමයි පහුගිය දවස්වල සිද්ධ වුණ වූ ඒ අවාසනාභන්ත සිදුවේ මධ්‍ය වාර්තාාවන් විදිහයට අප විසින් ඔබට විකාශය කරන්නට කටයුතු කරන්නට අප අවාසනාවන් තයෙන්බට පරිවර්තනය වුුණේ. විශේෂෙන්ම ආවේකශීලී වූ සිත් සතන් අවසන් වෙන්නේ, ැන්ත වූ කේද ාචුයක් කරහම තමයි. ඇනිසාහම ඒ ආවයගශීලි පාලනයක් අධ්‍යවශ්‍යයි. ආවයගශීලීත්ව නිසි පරිදි කළමනා කරණය කර ගැනීමක්. මේනිසාම මානව සම්පතය පළදයි භාහිතය වෙනුවෙන් අද දවසේදී ෆියචමැ් පතා කාලවෙන් කරන්නට අප කල්පන කරා. විශෂෙන්ම කොළඹ විශ්විද්‍යාලයේ පදනම් කර ගනිමින් පසුගිය දිනේදී වාර්තාාවුණ වූ ඒ අවාසනාමන්ත සිදුවීම. මෙවැනි වාර්තාාවන් අනාගතයේදී අම්මතු දිනකවත් වාර්තා නොවේවා කියන ප්‍රර්ථනාවත් එක්ක. තරුණ සිත් සතන් ආවේග ශේරිීත්වයෙන් ඇත් කරමින්, මානුෂීය ගුණ දම්වලින් සුකෝෂණය කරන්නේ කොහොමද අද දවසේදී ඉතාවත්ම කාලීන වූ මේ ප්‍රස්තුතිය සභහගත කරන්නට අපසූතා නම් එසේ නම් හඳුනාා ගණින්ගු මේ වැදගත් වූ සහිතාමක්ම කාලන මාතෘකව වෙනුවෙන් අප ගෞරවනය ආරාධනයමූ ගෞරවනී සම්පද්දායකත්වය. අපි ආරධවැ කරේ කැෙනිය විශ්විද්‍යාලයේ ද්‍රේෂ්ට කතිකාචාරය තරිදු දනංජය වීරසිංහ හත්මරට. අයි තමත් ගෞරවයෙන් සහහි තාමක්ම සද ශී පුතුම පිගන්නවවක් නිසා දීර්ග කාලී ගෞර වනගේ සම්පද්දායකත්වයක් බ අවස්ථා තිහිපයකදීම පුදෙක් විශෂාු බද් ැනුුවෙන් එහටගෙහිල්ල ප්‍රායෝගිකව බින්මටම අද්දකීමත් එක් ඔබේ දැනුම රට වෙත සනිේදනය කරන්නට. අපේ මේ ආරාධිත අසුන පුරවීම වෙනුව නිරන්තරයෙන් පිත්ෙක් අත බැද ගත්ත නිසාමයි. අද දවසේදිත් මේ විශ්වවිද්‍යාලයේ සහ තරුණ ප්‍රජාව පදනම් කරගන්නමින් වාර්තාවන්න වූ යම්යම් අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව. විෂයෙන් එහත ගිහෙල්ල ප්‍රායෝග අවබෝධයක් රොටවිත ලබා දෙන්නට ඔබතුමාව අපේ ගෞරවනි ආරාධිතයා බිදිහට, අද දවසේදී සම්බන්ධ කරගන්නේ. තරදි මහත්ම මගේ කතාකාලේ මෙහෙම ආරම්භ කරන්න කැමති. වර්මානයේදී මේ මෑත ඉතිහාසය තුළ. විශේෂයෙන්ම තොරණ පරපුර සහ විශ්වවිද්‍යාර ප්‍රචාව ඒ වගේම අඩු වැඩි වශයෙන් පාසල් දරුවා තුළතු. වාර්තාාවන්නා වූ යම් නොමනා සහගත අවිචාර්ශීලී වූ ක්‍රියාකාරකම් ම විශ්වාස කරනවා සැබවෙන්ම අවසන් වී යුතු නැති තැනකින් තමයි අවසන් වෙන්නේ. ඔබතුමා දකින්නේ මුොක්ද මේේ විදිහටම සරස දුලෙක්විල විශේෂෙන්ම තරුණ පරම්පරාවේ මේ ක්‍රියාකාරකම් සමුුදාය,රටේ අනාගතය මහා දැන්ත කේදවාච්චකේට අතවැනීමක්. ගේ මත ොකන්ද මේ සිද්ධි ධාමැත් එක්ක. ඇතටම චතුර අද ෆචම වැඩසටහනේ ෆච එකට වැඩිපුරම බලපාන මාතෘකාවක් තමයි ඔබ කතා බහ කරන්න තෝරගත්තේ. මොකද දරුවන් සහ තරුණ පරම්පරාව කියලා කියන්නේ අපේ රටේ අනාගතය. ආර්ථික පැත්තෙන් වේවා, දේශපාන පැත්තෙන් වේවා, ක්‍රීඩාව පැත්තෙන් වවා කලාව සෞන්දර්ය පැත්තෙන් නවෝත්පාධනයන් පැත්තෙන් ව්‍යාපාර පැත්තෙන් මේ මොන ක්ෂේෂ්‍රයක් ගත්තත් ඒ හැම ක්ෂේෂශ්‍රයකම අනාගත ප්‍රවීණයන්, අනාගතවෘතිකයන් මෙරට අනාගත පුරවැසියන්තමයි ඔබය කියපු තරුණ පරම්පරාව සහ දරුවන් පාසල් අන වයසේ දරුවන්. අපි පහුගේ දවස් දෙකතුන ඇතුළත හපු කොළඹ විශ්ව විද්‍යාලයේඒ සිද්ධිය, මම හිතන්න එක එක සිද්ධියක් පැ. අවුරුදු ගණනාවක් අපි මේ රටේ අහපු මේ රටේ දැකපු ඒවගේම ඒවා මාධ්‍යයෙන් වාර්තාකරපු. ඒවා පදනම් කරගෙන ඇතැම්බිට චිත්‍රපටි ටෙලිනාට්‍යය සහ වෙනත් කලා කෘති පවා බිහිවුණ. අන ඒවගේ සිද්ධි දාමයක එකක් තමයි ඔය පසුගේ දවස් කිහිපේ අපිට අහන්න දකින්න ලැබිච්ච කේදවාචකය. නිසා මම කල්පනා කරනවා ඒ සිද්ධිය කොළඹ විශ්විද්‍යාලයට හෝ විශවවිද්‍යාල පද්ධතියට හෝ ඒ අදාළ පීටයට හෝ අදාළ දරුවන් දෙදෙනාට ලගු කරලා අපිට කතා කරන්න පුළුවන් තැනක් නෙමෙයි ඒ සිද්ධියට පසුවත් ඒය පෙරේදත් අපි දුටවා පාසල් පද්ධ තිය නැවත සේදිවිනසා ගැනීම වැනි දේවල්වට යොමුුවීම් විශේෂෙන්ම මේකේ ගැටලුව තමයි ආදරය පදනම් කරගෙන තමයි මේවා සිද්ධ වෙලා තියන්නේෙ ඒ නිසා අපි ඒ සිද්ධියට කොටුවන්නේ නැතුව ඒ සිද්ධිය එල්ලි එලි ඒ සිදධියම උරච්චිකර කතා කරන්නේ නැතුව ඒ සිද්ධිය ඔස්සේ හඳුනාගතයුතු කතන්දරේ යථර්ථයම කද්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඇත්තටම මාධ්‍යෙන් වුනත් වෙන්නේ සිද්ධියක් වුණහම ඒ සිද්ධිය රස කරල වාර්තා කරනවා. සමාජයට කුණු රසයක් ලබා දෙනවා. සමාර්රලාට අපි දකිනවා සදාචාරයත් උල්ලංගනය කරලා. මාධ්‍යෙන් මේවා වාර්තා කරන හැටි. ඒ සිද්ධිය තමන්ගේ රේටිංස් වැඩි කරගන්න වස් වැඩිරගන්න හෙමනැත්තන් ඔනොහරි නාට්‍යියක හෝ පෝග්‍රම් එක ප්‍රමෝෂණ එකක් විදිහ පාච්චි කතන හැටි. වර්තමානය ප්‍රණතාාව විතාමත්ම බහුලයි. ඕ ඒ මමාධ්‍ය සමාජ මාධ්‍යය සමාජමාධ්‍ය පිටු කරන උදවිය, YouTube නාලිකා කරන උදවිය මේ ඔක්කොම මේ කොටස්කාරයෝ. නිසා අපි සියලු නම් මේ සමාජයේපු පුදගලෝද මත් ඒ බෝට්ට වෙන්න කෙනෙ. ඇද අපි හැමෝම අපි ගැන නැවත කතා කරන්න ඕන. අපිම නේද මේවාඔනවට වැඩිය ප්‍රවර්ධනය කරන්නේ, මේවට වීරත්වයක් ආරෝපණය කරන්නේ, අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දෙන්නේ කියන එක සම්බන්ධින්. එනිසා ම ලාපොත් වෙන්නේ චතුර මේක මේ කොළඹ විශ්වි්‍යාලයේ සිද්ධිය ලගුරල අරගෙන එක තව සිදධියක් නිව්සයිටම් එකක් නැතැයික පදනම් කරගෙන කවදරි චිත්‍රපටියයක් හැදුවොත් එහම එක තැනකට කොටේ ලතා කරන්න මේ සිද්ධියෙන් අපිට පේන්නේ මේ සමස්ත සමාජයේම බිඳ වැටීම එක තැනක්. ඉතාම් පැහැදිනය පතුමා හරි තැන්ට මේ කතාව රගෙනවා. පැහැදිලිවම වර්තමානයේ ඒ කොළඹ සරසවයේ සිසුන් දෙ දෙනා පදනම් කරගනමින් වාර්තාාවනේ සිදුවීම. හුදෙක් තැනකට ලබ කරන්න උත්හකරම මේක විශ්විද්ධල පද්ධතිය පවති හෝ තක්න ප්‍රජාවය පවතින උපසංස්කෘතිය වැරත් දක්නෙවෙේ. සමස්ත සමාජයේ? ර්ථකය පවතින දැවන් අර්බු දෙයක ේශපාලනය පවතින විවසනකාරය වාතාර්රණය එකඒ දේශානය බේධකාය මතුන අදහස් හරහා ඒ පිළිබ දිතාමත්ව පැහැදිලි සහ සමාජ සංස්ථාව ඩැවන්තාකාරයකින් අර දේශපාන ස ආර්ථික අර්ුධ්‍යත්ක කඩයි වැටට පවතින්නේ එතකොට විශ්වවිද්‍යාලයේ හෝ තරුණ ප්‍රජාාවතර පවතින්නාව මේ උපසංස්කෘතික ලක්ෂණයන් සමස්තයේ පවතින ප්‍රධාන සංස්කෘතිධාරාවන් විටන් කරට පැහැපිට මගේ ප්‍රශ්නය වෙන්නේ මේ පාසලට හෝ අධ්‍යාපනයට හෝ විශ්වවිද්‍යාලය පවතින උපසංස්කෘතින පමණක් ඔයවාර්තාාවර යම්යම් අවාසනාවන්ත සිදුුවම් ලමු කිරීම කොච්ච රසාධාරණද කොච්චල නම ඒ ඇත්තටම ඉතා ියයට සියයක් අසාධාරණයි මොකද චතුර විශ්වවිද්‍යාලයක් කියන්නේ මහසමාජයේ හරස් කඩක් මිසක විශ්වවිද්‍යාලේවත් පාසලේවත් කිසිම රැක අස්ථානයකවත් මේ හඳංාපු මිනිස් සුනෑ ක්වලින් ව හ ෝකින් ආපු දරුව නෙම කැම්පස්වල ඉන්න විශ්වද්‍යාාව වලඉන්නේ මේ මහ සමාජයම පිරිස.ඒනිසා පාසලක් කියන්නේ විශ්වවිද්‍යාලයක් කියන්නේ මහ සමාජයේම ක්‍රොස්කට් එක කරස් කඩක්. අර මහ සමාජයන්න ලෙඩ්ඩු මහසමාජින්න බෝධිසත්වයෝ මහ සමාජින්න තක්කඩි හොරෝ ප්‍රාඥයෝ බුද්ධිමත්තු, හොඳ නරක මේ සියලු දෙනාගේ නිරූපිතයක් තමයි එතන. එනිසා එක පාසලක සිදුවන මෙවැනි සිද්ධියා. විශ්වද්‍යාලයක සිදුවන සිදධියක් ඒ ආයතනයට හෝ එතැන යෙන ආතනික සංස්කෘතියට ලඟු කරන්න බැරි. එතනින් පෙන්න්නන්නේ සමස්ත සමාජි හරස් කඩක්යි ද්ිය පම සිද්ධ තරයි අප සිද්ි වල එල්ලලා දංඟලනවද. ඒ සිද්ධිය පදනම් කරගෙන නිවයිටම් කක්‍රේට කරනවද ඒ සිද්ධියෙන් ියබර්ස්ලා ප්‍රමෝට් වෙනවද කිය එක නෙමයි සිදධිය හරහා හඳුනාගතයුතු දැවන්ත ය අාර්ථයක් තියනවා එතමයි ඔබකිව වගේ සමාජ දේහයි පිළුණුවෙච්ච. මේ ගධගහන සමාජ දේහයේ තවත් එක තුවාලයක් තමයි සිද්ධියෙන් අපි මතුවෙලා පෙනනුනේ.ඒ තුවාලෙට බෙහෙද්දාගන්න එවැනිතුවාල නැවත ඇති නොවෙන්නයි අපිසිියලු දෙනා සාමෝහිකව කටයුතු කළයුතුවන්නේ නැත්තන් නාගතයේය අපට වීරයා මරිච පිට්ට ියීතම සෙල්ලන් කරන්න වෙන්නේ මේ සියලු දෙනා දක්ෂ නිස්සු. නාගතයේ දක්ෂයන් කරගන්න පුළුවන් මිනිස්සු. අනිත් පැත්තෙන් ො ශ විද්‍යාල පනි ො විශද්‍යාලේ දධියක ුණ කිය ස් පල ටකක් හට හ වෙලා දන්න ව විශවවි්‍යලක ෙක්වල තිබුන අද වන ශවිද්‍යාලක සිද්ියක්ක. එද එන්න ශවවිද්‍යාල නොග න. එක වෙන තායතනක සිද්ධිය හෝ මෙ වැනි සිද්ධියක් සිදදු වෙන්නේ නෑ. ඒ නිසා සිද්ධියකට හෝ උප සංස්කෘතිකට ලග කිර මනිමින් ද ම සේවයකන කැලන විශ්විද්‍යාලය මදන්ත ශෂාවගේ සිද්ධියගත්තොත් අතීතයි. දහසමුසය අනුක වගේ කාලෙට ගියොත් ඒක චිත්‍රපටියකුත් හැදව සැලුවරම කිය ට මත හැටියට වසන්ත බසේකර මත්ත ඒ සිද්ධිය යම්තයන් පදනම් කරගෙන ොට මේවා සිද්ධි ඒවා පදනම් වෙච්ච නිර්මාණත් අපි දැකල තියෙන වෙන රටවලක් දැක තියෙනවා. හැබැයි වෙන රටවල් එවැනි සිද්ධියක් කරහා කළේ ඒ සිද්ධියෙන් පේන යතාාර්ථය තේරුම් ගත්තයක. ඟප දකි නැති අ ජසින්ඩා ආඩන් මහත්මිය වැඩිතැබීම සිදධිය දි පල්ලියේ රටේ සිද්ධ වෙච්ච, ි තියප අයවත් වැඩි කාපු අයවත්, ආගමිකන්තවාදයවත් කියන ලගු තැනකින්දගෙන නෙමේ මේ සිද්ධිය ගත්තේ. සමස්ත සමාජයටම හැදීගෙනෙන පිළිකාවක් සම්බන්ධ මූල බීජය තමයි ඇතනහ අරගෙන එක කළම නාකරනය කලේ දැන් අපිට න ූල බීජය නෙම පිකාව හැදිල ගොක් දුර ගිහිල්ලා සමාජදේය පිළුණු වෙන තරමට. එනිසා ඒ සිද්ධියෙන් දකින්න ටෝන විනය අපේ මනුස්සකම මේ සියලු දේ බිඳ වැටීමේ ප්‍රතිපාල්ල. ත්තකෝක කේදනියීම දේ තමයි ම මත් කවුසල කෙනෙක්නෙ ම තාම කම්පනය නොය ගැන විශවවිද්‍යා දරුවත්තය අපි රන්තරයෙන් වැඩ කරන අය. හේතුොත මයි ආදරය පදනම් කරගෙනනේ මේ සියල සිදු වෙලා තියෙන. ත්‍රේ නිසා ආදරය කියන්නේ මොකදද. අපි ආදරය කළ යුත්තේ කාටද. ආදරයේදීමේ නොගැලපීීමම් ගලපාගන්නේ කෙසේද. සහ හිමිකර ගැනීම. අර කියන ඇලවීම වගේ ගැලවීමත් ප්‍රේමය නොවේද. සසිල්ල තේරුම් නොගෙන ආදරයට ගියොත් මේ වගේ ගැටලු ඇතිවෙන්න පුුවන්. එනිසා ආදරය ගැන මාධ්‍යයෙන් පෙන්වන ටෙලිනාට්්‍ය, ආදරේ ගැන කවිෝලියන කවි, ආදරේ ගැන ගීත රචනා කරන්න ගීත රච්චකයු. ආදරේ ගැන ගීත ගයන ගායක ගායිකාබු, ආදරේ ගැන නවකතා කෙටි කතාලිය වන නිර්මාණ ශිල්පීන් මං යෝජනා කරනොයිසේලු දෙෙනට. මෙතනින් එහාට වෙනම නිලයක් කල්ලන්න වෙන ආදරය සම්බන්ධයෙන් මේ සමාච්චි. ීනිි ෝල වචනවලින් ලියන කවි. ෆැන්ටසි හදල මායාලෝක හදලා. යතාාර්ථයක් කර ගණඩ බැරි සිහින ලෝකවල ආදරය තනිකදන ගීත සහ නිර්මාණ වෙනුවට. මහපලවේ කර්කාශ යතාාර්ථයක් එක්ක ආදරය කතා කරන්න පුළුවන්න. කීතයන් සහ කලාවෙෙන් පවා. නවකතාවෙන් කෙටිකතාවෙන් චිත්‍රපටියයෙන් පවා. මීට වැඩිය යතාාර්ථවාදී චිත්‍රයක් අපිට දරුවන්ට සහ තරුණ පරම්පරවට ලබා දෙන්න පුළුවන් කියන එක. දැන්. ඔය සිද්ධිය ගත්තොත් සහ ඊට පසු දවස් දෙකතුනකින් පසු පාසල් වෙල සිද්ධි ගත්තත් ආදරය නමින් වන්න යමක්නේ තිබි්ච බව පයන්නේ. නේද අපි ප්‍රවෘති වලට දැක්ක ඇතැම් අය මනවද්‍යවරඇ යොමු කරලා තක්සේරුවක් කරගණඩෝනිි කිය අධිරණ තීරණය කළ තියෙනවා කෙසේ වෙතත් මේ අවසානයේ ආදරණීය නොවී ආදරය කරන්නත්, ආදරණය නොවී ආදරය ලබන්නත් ප්‍රේමයන බලාපොත්තුවීම සහ කටයුතු කිරීම ප්‍රතිඵල. මානසික ව්‍යධියකොත් තියනවා අපි ඔය මොබි ජලසි පැතලෝජිකල් ජලසි ඔතලෝසින්ද්‍රම් වගේ නම්වලින් හඳුන්වන එක එන්නේ තම ආදරණයයන් හේතු නැතුව සැකිරීමේ මානසික රූගය. අදරවන්තයා අදරවන්තියම හේතු නැතුව සැක කරනවා එම නැතැයි අනිත් පැතට වෙන්නත් පුළුවන් එක උත්චතම අවස්ථාවට ආාවහම සෝෂල් මීඩියවල ඊමේල්වල පස්වර්ඩ් සොයාගෙන ඒ වටගිහිල්ලා බලනවා මොනො අද චට් කල්ලා තියෙන්නේ පෝස්ටෂයා කල්ලා තියෙන්න්නේ රැකි අස්ථානයට කෝල් කල්ල බලනවා ගෙදරිංාව කියට දෙතනට ගිය කියටද ඊළඟට රෙකෝඩර්ස්තියලා වොයිස් එක වීඩියෝ රකෝන්ඩ් කරන්න උපත්සහ කරනවා මේ වගේ මේක ස්ටෝකං අතියෙකුත් ලොහ බැඳීම යාසාාවකුත් එක්කේෙන ලොකු සංකුලතා රැසක් සහිත මානසික ව්‍යධයක් චතුර ඒයින් පෙළෙනයි අද හයට සමාජය ඉන්නවා. ත්‍රවැනි මානසික ව්‍යදීන් වලට දරුවන් සහ තරුණ පරම්පා ගොරුවන්නේ තධ්‍යාපනය ප්‍රශ්නයක් නිසා. මාධ්‍යයෙන් දෙන අන්තවාදී මායාකාරි අදහස් නිසා, සහ ආගම්වලින් දෙන අතගාමී මත්‍ය දෘස්තිික අදහස් මේ සියල් මේ අපි හැමෝම එකතු වෙලා හදාගත්ත රට මිසක. මේ කරයාගේ මෙයාගේ අර චැනල්ලකේ මේ දේශපාලක් ඥගේ මේ ස්කෝලේ අර විශ්වවිද්‍යාලන මේ මේ අපි ඔක්කොම එකතු වෙලා හදාගත්ත රට සහ සමාජය. ඒක ප්‍රතිඵල තමයි මේ සිද්ධිවලින් අපි සියලු දෙන මේ භුක්ති විදිමින් සිටින්නේ. පහැල බොතුම කිවවගේම සමස්තේම ප්‍රතිඵලය තමයි මේ අපේ අධ්‍යාපන පිතක් අප දැංගලදික් කරන්න පහ ශවවිද්‍යාල තුර පවත උපස්කෘතින පමනක්. ඇංගල දික්කරට පැහැ. මේ අධ්‍යාත්මික ජීවිතයක් ප්‍රර්ධනය වේවෙන් සදහාව ආගම කායයටට පමටක් ඇංගල දිකරන්නට පහ ේශපානය පමට ඇංල දික්කරට පහ. හැමදෙනනකට එකතු වෙලා නිර්මාණය කරගත් රට තමයි වර්තනයේදී ඔබට මට අත්තුදින්න ලැබෙන්නවූ මේ සිද්ධී රහා ප්‍රදර්ශනය වෙන්නේ මෙරටේතත්වය ඒ නිසාම කථකාචාර තුමයි මකැති තිනෙන් තබත්තනට යන්න. ඔය කොලඹ සරසයේ සිද්ධියම ලගුකරගත්තව තින් අපි මේ සිද්ිය දිහා ැලුවතින් එෙහම. ගතුන්ගේ බද්ධිමත් භාාවය පිළිබඳව ප්‍රශ්ර්ථයක්මට මතුවෙනවා. උගතුන්ගේ මානුසයේ පදන පිළිබඳව යම් කිසි ගැටලුකාරය මට්ටමක් පවතිනවා දෝ කියන සැකය. වර්තමානය බිම්මට මෙතාමත්ම තදින් මට දැරෙනවා. ඇ වගේම අපි අර අධ්‍යාපනය ක්‍රමවේදය හරහා නිරන්තරය මතු කරන්නාව මේ මුෘද්ගසරතාවයන්ගේ ප්‍රවර්ධනය. නැතිකම්ම නෙවෙයිද මේකට හේතු වුණේ. අනිකාව පෙරදීම දැක්ක ගමන් චරිතව කියවා ගන්ඩ පුරුවන් වුණනාන සහනිත් පැත්තෙන්. ලැබීම් වගේම අහිමිවීම් පවා දරාගන්නට හැකියාව ලැබෙන්න්නු සමබාර පෞරුෂ්‍රයක්. දරුවාතුළ ප්‍රවර්ධනය කරානම්. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් අපට දැනන්න නැනේද. ජීවිතය වෙනුවට විශය පමක්ව වුවන්න එක ැරත් දැ බීවිදමේ අපිට උඩුදුලබද පේනතින්නේ. ඔ හෙම දෙයක් තමයි. අධ්‍යාපනයේ අවසාල පරවාර්ථය වෙන්නේ ඉන්ෆෝමේෂන් ටිකක් ඔළුවට දාගල? ඒන්ෆෝමේෂන් ටක අර කම්පියට්‍රේක හාඩිස් එකක සෙව් කරලා තිබිලා අ වශ්‍ය වෙලාවට ආයර්ගෙන ප්‍රසෙස් කරනවා වගේ මතක්කදකර විභාගිලියලා සහතිකයක් අරන් ෆයිල් එකක දාගන්න එක නෙමේ. අධ්‍යාපනයේ පිවිතුරුම පරමාර්තය තමයි තමා අවබෝධ කර ගැනීම තමා වටා තිබෙන ලෝකයට තියන සම්බන්ධතාව අවබෝධ කර ගැනීම සහ ආදරණීය මිනිස්සෙක්් බෝට තමා පත්වීම. එතකොට. ඔබේ ප්‍රශ්නයට කෙටිම පිළිතුර තමයි අපි ප්‍රවර්ධනය කරන තරගය මයි මේ තත්ත්වයට දරූ සහ තරුණ පිරිස පත්කරලා තියෙන්නේෙ. ඔබ බලන්න ඇතටම මම මීට කලිනුත් රූපවාහිනී ගුවන් විදුලි විධ වැඩසටහන් වල මේවා කිව්වා. පත්තරවලට ලිව්වා. සමහර බලධහරි නේවා පිළිගත්තා ඒවා අවශ්‍ය වෙන කරුණු අරගෙන වෙනස්කම් වලට මුල පිරවා නමුත් ඒව උනේ නැහැ. ශාල පිරික් ඒවනුවෙන් හඩනැගුවා ඉල්ලීම් කර සැලසු ඉදිරි පත් කර පිවිතරක්නම විශාල පිරිසම්. ඒවයි කිව්වේ මෙ තරගේ අඩු කරන්න නවත්තාන්න. තරගගේ ඇති තැන රියල් ලර්නිිං කියනක වෙන්නෑ චතුරු. සැබෑ ඉගනීමක් සිද්ධවෙන්න නැහැ තරගයේ ඇති තැන. අද ළමයි අතර තරගේ ගුරුවරුවතරය ඒඒ සසවා ප්‍රකාශ කරන අදහසකන්. මේම නි කාරත් අතිබෙන දෙන ම කැමති හැ එතල පවතිනෙත් යම්ති තර කාරිතයක් ඇතකොට ඒ විද්‍යාර්ථයාට ප්‍රමණක් ලබ වන සිද්ියක් නෙබයි මේ සමස්ේමචරිතයක් තම යොහු. ඒ සිද්ධි ඒ ඒ මානසිකත්වේ තියනය ආයතනට රැකයා කරන්න බැහ ඒ මානසිකත්ය තිෙන මේ පාරයනවා ඒ මාන සිකත්වේ තියනයි ඔබේ ගමෙත්තින්න මගේ ගම්මත්තින්නවා. ඒගොල්ලු ඒ මානසිකත්වය හගෙන හිනහවෙලා කතා කරන ඉදින එදා ගමම් බිමන් ඉඳම් හිටුම් පවත්වනවා. එක නිසා එක මතුවෙන තැනක් කෙනවා. අපි මිනිස්සුන් හදන්නේ අධ්‍යාපනයෙන් සමාජයෙන් ආගමෙන් ගෘරතියෙන් මේ මොකෙක්වාත් තරගකට නෙමයි. තරගේ යනක නෙ මේ ක්තිවන්තයක මො න තැක ඔප්පුරන්න ලැස් ්‍රටජි න පලවනත් අද කොම්පටිශන් කියන කිවරයි. ව්‍යාරුණත් සහයෝගීතාවයටයි එන්නේ. තරඟය නෙමේ. මෙතන අධ්‍යාපනයෙන් තරගේ ප්‍රවර්ධනයකරගෙන යන හැටි අපට පේන. ගුරුවරුවතරය තරගින්. ළමයි අතරෙත් අරගේ. ස්කෝල අතරෙත් තරගේ. එකම ස්කෝලේ සෙක්ෂන් අතරෙත් අරගේ. විශ්වවිද්‍යාල අතරෙත් තරග. එකම විශ්වවිද්‍යාලයේ පීට අතරෙත් අරග. එකම පිටයේ දෙපාර්තමේන්තු අතරෙත් තරගේ. ආාරවර අතරේ තමයි වැඩි තරගෙ තියන්නේ ම තාචාර්වරයක් නිසා ්‍රයෝගික වත්විදිනවනේ නමුත් මං ඒවට ගෑවන්නවත් යමති නෑ. හේතුවතමයි. දරුවා තරඟ කාරීත්වෙන් මුදවා. ඒ දරුවා පිවිතුරු අධ්‍යාපනයෙන් බිහිවන්න යහපත් මානුෂී පුරවසය කරන්න නම් ඔය තරගෙන් ගැලවෙන්නට මෝන. අද ගුරුවරයායට චතුර ස්කෝලේ ආණ්ඩුවෙන් හරි අමාත්‍යන්සෙන් හරි අ කාර්යාලවලින් හරි කියන වාර්තා පුරවන්නයි ලිය කිය විලිහ දන්නයි රිපෝට් සදන්නයි. අර දීලා තියෙන ටාගස් ගැන කල්පනා කරන්න ගිය ඉන් පස්සේ දරුවෙකුගේ පෞරුෂත්වය හදන්න වෙලාවක් නෑ විනාඩි තිස් පහේ හතලිහහි හතලිස් පහෙ කාලපරිච්චේදය ඇතුළේ විෂය උගන්නනවා විනා සිලබස්ස එක කවර කරන්න දඟලනවා විනා පෞුරුෂත්වය හදන්න ආකල්ප වෙනස් කරන්න සංවේධීතාව වර්ධනය කරන්න එමෝෂනල් ඉින්ටල ජෙන්න්ස් ිත්තාවේ ගිය බුද්ධිය හදන් මෙමටකෝ වෙලාවක්. කොටිින්ම කිවොත් පාසල් පද්ධතියේ විධ තැන්වල ම සම්බන්ධ වෙනෝ වැඩසටහන් වට සම්පද්දායක කැටට ගරුවර කියන යථාර්ථය තමයි. අපිට අලුත් පොතක් කියවන්න කවියක් සසිදුවක් ලියන්න දරුවත් එක්ක නිර්මාණයක් කරන්න වෙලාවන. ර්ථකය ගත් මනිස්සු ජවිතයත් එක්ක පොරබදන කාලෙක එතුට මේ වයි ප්‍රතිඵල. මේ සමාජය තුවාල තමයි මේ මතුව වී එන්නේ. මතුව ව එක නිමං එකක දවසක් මේ නාලිකාවවිදමකව කරෝනා ඉවරවෙයි කොරෝණාවෙන් ඇතිවෙච්ච ස මාජය තුවාල තවුරුදු තිහක්කත්යයි. ලංකාව මේ ආර්ථික අර්බුදය අපි කොහමමාරිමහන්සේලාවුරුදු පහක්වත් යන කොට ඉවර කර ගනි හැබැ මෙ තුලින් ඇතිවෙන සමාජය තුවාල හොඳවෙන්න අවරුදු විසක් තිහක් යනවා සමාජය විද්‍යාව පැත්වන්න අපි දකින්න පැයි එක. මෙේතුල වෙන සමාජය සනි පකරගන්න මෙේතුවාල වෙන මනුසකං සනිපකරගන්න මේේතුල වෙන කටම්බය සනිපකරගන්න මෙේතුවාල වෙන අධ්‍යාපන ක්‍රමය සනිප කරගන්න ලෝක බැංක්ුවෙන් අයක් කරගෙන අයේ එකකෙන් අයක් කරෙන ලක ප්‍රේ එකක්කරුවට බි ික්හදුවට කරන්න බැෑ සමාජය සහ මනුසකම කියන්න වෙන තැන තියන එකක් ඉතින් අප අදරය ගැනත් කියම ඇටරුණ අදරයමකක්ද එකරයතුමයි ප යු අපි තාම මේ ගට ලුව ෙක යම් හැඳින්වීමක් විග්‍රහයක් කරලේ, එතන්ට පැමිණියම යුතුයි මොකද ආදරයවේෂයෙන් අද වෙනත් හැඟීම් එන්න ගොඩක් අය තුළ. එනි සැත්තර මාදරය කියන්නේ මොක්ද ම යෝජන කන අක්ෂය ටවකට චතුර. විබරවාරි වාාස එනවන්නේ වැර වලෙන්ටයිම් කිය දවසක්. ොඩක් නාික අයිදාට කරන්නේ සරුගල් යවනක මේ ගෝල්ෆේස් ගිහිල්. ඒම නැතින ආදර කෝචියක් කොල්මඉදන් අපපුතලේටයනක. ඒමනත්තන් දෑි බෝගටික්දලා හොඳම කපල් එක තෝරල වෙනමකක් කරන පිස්සක් නක. ඒ වෙනුවට පුහු විදලයක් තබාගේි නෑනෑ. ඒ වෙනුවට දෙ මමදක් ගිය අවුරුද්දේ ළමාදිනය සැමරුව බොහෝ පාසල්ල DJ එකක්දාලා නටලා. ඒ දරුවන්ගේ ඔළුවට දුන්නේ නෑමකුත් ගුරුදිනය සැරුව ගරුවරු ලමයි නටලක් මච්චක්ගහ. කිරීම හොඳයි දිනේ සමරණව කියන්නේ ඊට වඩා අර්ථවත් කතාවක්. එනිසා ඔය වැලෙන්ටයි ලබ මෙ අවුද්ධි පෙබුරවාරි මාසය සමරන්න ඔන්නම් අංයෝජනා කරනවා ඊට වඩා ආදරවන්තයන්ට ආදරවන්තියන්ට ආදරය දැනෙන ආදරය කරන ආදරය හඳුනන අයට ඔළුවට යමක් දෙන්න අ දෙකට ගෙනියන්න තෑගි පාරිසලයක් නෙමෙයි ඔළුවට යමක් දෙන්න සරුංගලයාවන්න සරුගලයක් නෙමයි ඔළුවට යමක් දෙන්න ආදරයන්නේ ගෞරවයත්ත එක්. අදරයට තනියෙන් එන්න බෑ. ඒ දේවල් කියල දීම තමයි ඔ වැෙන්ටයින් කියල කියන්නේ නැතුව වෙනමොක් ්‍රිපකක් එක්ක ඥාන්න එකමේ ඔන්න අක්ෂරයට හොඳ යෝජනාවක් මගින් මේ සේර. පැහැදිල මේ යෝජනාව නිරන්තරයෙන්ම මේ දවස්සල අපේ ෆිබුරුපත් වලත් සකස් වෙමින් පතින වන්න නිසාහ හ අප පෙරසූධනමින් පවති නොව විරිවේ. අප නිරන්තරයමට ආාධනා කරන්නේ. මේ බින්දනාව කාශය සබුද්ධිකව විදින්දට. එනිසාම මේ දනම්වත් භහාවේ ඔ ලබාගන්න දනුත්වත් භාවය තුළ ඔබ ජීවිතය සාර්ථක කරගන්න. ඒ පැලි උත්තරහයම කෙට රාමයක අනතුරු. අවසරදනකට විරමයක් බාගන්න අප නවදත් මොගහම ඉක් ස විරාමෙන් අනතුරුව වනැවත් සජේව ම මුණ හැෙන්නේ ෆියජ මැබ් වෙනෙන. තාත්ම කාලීන වූ වර්තමානයට ගැලපෙන සාකච්ඡාවක. ඉතාමත්ම තීව්‍ර තැනකින් තම අප විරාමය ලබාගත්තේ. ඇතැන් පටන් මේ සාකච්චාව, දරටත් ඉදිරයට නිර්මාණ ශී වරකනයන්ට අපි සූදාරම්. අපේ සම්පදදාකත්ව ෙෂට ති කාචර ැන විච් විද්‍යාල තරු නංච ෙසිීම ිතු. තරද මහත්මගේ මේ දෙබනි කතාකාල මං ආරම්භ කන්න කැමති. අපි අර කින් නවත්ත පු තැනීම. අධ්‍යාපන. විශ්වවිද්‍යාල පජ්ජතිය තුළ දේශපාලනයේ සමාජය වගේ විශේෂෙන් අධ්‍යාත්මක ජීවිතයක් ලබාද යුතු ආගමික සංස්ථාව තුළ. මේ හැම දෙනාගේ සමූහ ප්‍රයත්නය ප්‍රතිඵලය තමයි වර්තමානය අදකිනට ලැබෙන්න්න වූ යම්යම් සිද්ධීන් බල ප්‍රදර්ශනාත්මක සංකේත මට පරිවර්තනය වෙන්නේ. තරද මාර්ත්ම මගේ ප්‍රශ්නය වෙන්නේ මේ කොලඹ සරසවිය සිද්ධිය ගත්තෝතින් එහෙම. ර්තමානය වන ගොතමාකිව වගේ මයි තාම්මත්ම දැවන්ත ආකාරයකින් මේ කුණු රසය. රටවෙත සංවේධන කරමින් පවතිනවා. ඒක ෘතීමේ මාධ්‍යහතන වෙනට පුළුවන් නැත්තම් නි්‍යාමණයකින් තොරව නිදහසේ ක්‍රාත්මකව සමාජ මාධ්‍යය වට පුළුවන් කෙසේ හෝ කුමන හෝ ආකාරයකින්. මේ ස්‍යවේදනය වන්නාවූ තොරතුළුවට පවත ඉන්නේ කුණුරසේම පමණයි. මගේ ප්‍රශ්නය වෙන්නේ ජනත්තාවට යහපත් වූ හෝ අයහපත් වූ හෝ. පෙළබෙවීමක් කරන්නට මාධ්‍යයට පවතිෙන්න වූ වගකීම ඉතාමත් මිහෙලායි. මේ වගකීම නිසි පරිද හඳුනාගන්න නැතුව මෙවැනි සිද්ධීන් ප්‍රව සහගතව වාර්තා කරමකින් තොරව. මේ කරන්නූ කුණුරසය හවා දැක්වීම කොච්චර නරකදයක් ද සසාහනිත් පැත්තෙන්. මෙ නරක ක්‍රියාවලිය හරහා ඉටිවෙන්න වූ සමාජාව ගමනය මොන වගේද. ඔය මේ ඉතාම භයානක තත්ත්වයක් අදට නෙමේ හෙටට හේතුව ඒ තේරෙන අය තේරුම් ගනිීමමොකක්දම මේ කියලා. නමුත් බොහෝ වෙලාවට පාසල් යනවයිසේ දරුවෝ සහ අර උසස් පෙළකාලෙත්, පාසලෙත් උපකාරක පන්තියෙත්, ි පන්තියත් මේ පොතේමහිටපු බාහිර ක්‍රියාකාරකම් අඩුවෙන් කරපු, මානසික ප්‍රතිශක්තිය අඩු. යම් ප්‍රමාණයක දරුවෝ මේක ගන්න විදිහයේ ගැටලුවක් එන්න පුළුවන්. හැමෝම එකගේ බුද්ධිමට්ටමකින් විවෘර්ත මනසකින් විවෘත හදවතකින් දේවල් නොගන්න පුළුවන්. කද මේත් තොර තුර ස්‍යවේධනය හරහාම බැබන ෙද්දෙන් හරි සාමාන්න කරනයක් ට පත්වනවා දැ. මෙවැනි සිද්ධයක්ක් වාර්තා නොත් මේ විහරු සේන මාතතුරක බක් ර්තමානික වෙමින් පවතිව සමාජමාද්‍යය ඒක මත් දක් මත් සමාජමාධ්‍යය සැරිසරණ කොට දැකපු දෙයක් තමයි ඒ ගාතනය ගැටලුවක් නෑයක හොඳයි හොඳ එහම කෙරපි ප්‍රශ්නයක් නෑ කියලා අදහස් දක්වපු විශාල පිරිසක් මම දැක්කා. ඒ වගේ මේක ඉතින් අලුදධයක් නෙමේනි අපේ රටට මේ වගේ දේවල් මෙහෙම වෙලා තියෙනව කියලා පරන සිද්ධිත් තුවා දක්වමින්. අ ඔබකිවගේ මේක තවත් එක සාමාන්‍ය සිද්ධියක්ය කියල කියපු පිරිසක් හිටිය. ඒ අතරේ අතිශය පිරිසක්. වැඩී පිරිස අතිශයින් කම්පාවෙමින් මේ වගේ දේවල් නවත්වන්න අපි මෙහෙම කරන්න ඕන මෙහෙම හිතන්න ඕන මෙහෙම වෙනස් වෙන්න ඕන. විදිහයට අනිත් අයට උදව කරන්න ඕන අනිත් අයට ඇහුම් කන් දෙන්න ඕන අනිත්්‍යනාගේ චර්යාත්මක විපර්යා සි දකින්න ඕන දැකල් අපිට උදව කරන්න බැරිනම් නෝ වෛ්‍යවයක් වෙත හෝ යමු කන්න ඕන උපදශකවරයෙක් වෙත යමු කරන්න ඕන කියලා හඬනඟකපු පිරිස අවධවෙච්ච පිරිස නමුත් ඒ අධවෙච්ච පිරිස අත්තරය අර්හෙම පිරිසකු තින්නකන ප්‍රශ්න අපි ඒගොල්ලොත් වෙනස් කරගන්න ඕන එකනිසා හොකද රටකල් මතවායක් විදිහයට ඔබවුතුමාගේ දනි පර්ශවය මතය තමයි ඩිපුරු සමාජගත න්න ක දියන්න. දැන් අපි දකිනවා උසාවයේ නඩුකාරුන්න්නහන්සේ නඩුව විභාග කරලත් නීතිමය වශෙන් තීන්දුවක් දෙන්න කලින්, සමාර්ලවට ප්‍රමට ැ ඇල පෞෘති මැදිරයේ ද නිවදකයා උදයට ගමන දී ල පත්තරය විස්තරය කිය කෙනා උදේට ඩිසිෂන් එක දීලා නඩුකාරුණන්ාන්ස නඩු හලත්නෑ. ඒම නැත්නම් සමාජමාධ්‍යක පේජකක්මකක්ද FB. පේජක් කරන නිගමනය දීලා. එනි අපිහම ඉක්මං විය යුතු නැහැ. ඒ ඒ දේවල් පිළිබද්ද නිගමනවලට එළඹෙන්න අධිකාරී බලය තියන ආයතන විශේෂඥතාව තියන පිරිස ඉන්දෙද්දී. ප්‍රශ්නය අපිඉන්නන්නේ පුරවැසි මාධ්‍ය කරන යුගයක. සිටිසන් ජර්නලිසම්, අපි සෙලු දෙනා ජර්නලෙස් ල වගේ. සමාජ මාධ්‍යයට වාර්තා කරනවා. ඒ වාර්තා කරනකොට අඒක තමයි ඇතික් සවශ්‍ය වෙන්නේ. අපි කරන මේ පොඩිදයකින් අපි මපල කරන මතයක් දාස්වාරයක් ක්ෂයාවෙලා, එකට තව කමෙන්ස් ඇවිල්ල ඒ අදහසර ස්නෝමෝල් ක්‍රමේයට හිමබෝලයක් හිමේ පෙරලෙනවා වගේ මේ නරකදේ නරකත් එක්කම පෙරල තව ලොකු නර්කබෝලයක් හදාගන්නො වගේ සමාජයට ලොකු අහිතා අනාගතය සිද්ධ කරනවා. එක නිසා පහුගිය කාලේ අර ඇතැම් නලු නිලියෝ සූසයිත් කරගත්ත හම වාර්තා කරපු බිදිහ. සමහර කුඩු ආදී දේවල් සමාජ විරෝධී නීති විරෝධී දේවල් ව්‍යාපාර කටයුතු කර පුදවිය නීතිී රහැණට හසුන හම වාර්තාක කර ප විදිහ දැක් හම අපිට තේරුණා මේනිකංගල ප්‍රවර්ධයක් ප්‍රවර්ධනයක්ද කියලා. එනිසා ඇත්තට අපි කළ යුත් ඒක නෙමෙයි.ඒ රිනාත්මක දේවල් තව තව ප්‍රවර්ධනය කරනවාට වඩා නිියසෙකක් වි්‍යයට වාර්තා කරලා නවත් අන්න පුළුවන්. ඉට පස්සේ සිදධිය සම්බන්ධ අධිර තීරණය අප දවසරේ නිවසෙක වර්තා කරන්න පුළුවන්. එහෙම නැතුව. නිියවසිකා කල්ලගෙන ඒකට 3D ඇනිමේශන් හදලා ඒට කාටුම් හදලා ඒකට වර්තා වැඩසටහන් හදන්න එපා. දැන් අපි අද මේ කතා කරන වැඩසටහනි. අපි කවදාවත් නම් කියන්න ගියනෑ. ඒ අවශ්‍යනෑ. එඒගේ පුද්ගලිකව ෙනැන කතාක් අගේ කරන්න හෝ චෝදනා කරන්න ගන. අපිට දකිින් අවශ්‍යවෙන්න මේ සමාජයේ ගැටලුවක් එක තැනකින් පුරාගෙන මතුවේගෙන එන හැටි. තොට අන්න එතන හදාගන්න ඕන සමස්ත සමාජයේම ගැටලුවක්තම එතනනි උට විදින්න පටන් අරගෙන තියනෙේ කුුණු අතුර පාර. නිසාපේ මාජ්‍ය සෞෘදධයන්ගේ ආදරයෙන් ඉල්ලා සිටින කැමති මේ වගේ සිද්ධි ජනර ලයිස් කරන්න එපා. සාමාන්‍ය කරණය කරන්න එපා. එතකොට කර නති. මට ලටියක් ඇතිවෙන ව නතින් ඔ ජෙනරල් කියන මැන්ටලිටියක හැදුවට පස්සේඒ පාසල් දරූ අතර විශේෂෙන් පොඩිලමට තරෙනන්නේනෑ. සහ විශ්වවිද්‍යාලයට ආබපු ගමන් විද්‍යාර්ීයන් අතරේ ෆයිනල්ලිය වගේ වෙන කොට නෙමේ. ඒයට නතින් මැන්ටලිටියකක් ඇතිවෙනවා. එක නිසා මාධ්‍යයට තියන වගකීම නිවස් එක නිවස් එක විද්‍යයට වාර්තා කරන්න ඕන මං දකින දෙයක් තමයි චතුර මිට කල්ලුත්ම මේක කියලා තියෙනවා මෙ දේශපාලන තුුණ පහ. වානිජ තුන පහයි තුන පහ කියන්නේ තුන පහ වැඩියුුණොත් හොද්ද ඉවරයින්නේ.ඒවගේ දේශපාලන තුන පහ. වානිජ තුන පහ, ආගමික තුන පහ. අන්තවාදී වෘතිීය අදහස් එක්ක එන තුන පහ. වැඩියෙන් දැම්ම හම නිියවස්ෙහකට නිවස් එක නමේ එතන තියන්නේෙ විෘති වෙච්ච වෙන මොකක් දෙක් එතන තියෙන්නේ. එනිසා ප්‍රවෘතිය ප්‍රෞෘතිය විදිහයට වාර්තා කරනවද. ඒ ප්‍රවෘතියේ මේ සිින්ටර්ම්ස් රෝග ලක්ෂණ වාර්තා කරනවද. ඒ ප්‍රවෘතිය තපපරෙන් කියලා. ඊට පස්ස ඒකෙන් ප්‍රවර්ධනය කරන්න හදර දේශපාලන අදහසක් වෝ ව්‍යාපාරික අදහසක් වූ වෙනම නොහරි ්‍යාය පත්්‍රයකට වැඩ කරනවද. මේ ඔක්කොමත්යක සමාජය මං මුලා ලාතියන්නේ. බොද බිනිසු තොරතුර ගන්නේ කොහෙද. අන්තර්ජාලයෙන් පොත්පත්වලින්. ර වගේ සෙල්ිවලින් පුස් කොල පොත්වලින් නමයිනි අන්තර්ජාලයට ගිහිපු ගමන් තියන එකක සමාජමාධ්‍යන්දීපු ොරතුරක් නැත්තං ජනමාධ්‍යන්දීපු තොර තුරක් සමාජමා්‍යය කරලා. ගත කරලා එට කොහෙන්හරි මිනිස් සවසාය තොරතුර ගන්නකොට එන්න මටිකම තමයියන්නේ. මටිකම තමයි යන්නේ. එනිසා හරි පරිස්සං වෙන්න ඕන මේ සිටිසන් ජර්නලිසම් යුගයේ ඔය වගේ සිද්ධිවාර්තා කිරීම සම්බන්ධය. ප්‍රවේශම් සහගත වාර්තාකරණය ගෞරවනීය වෘත්තිය භාවය රකගන්නට පුළුවන් ම විශ්වාස කරනවා මාධ්‍ය කැනත් ඉතාමත්ම උචාරුවෙන් යහපත් චේතනාවකින් කතා කරාව. එවැනි දවසක් උදාවේවාකය ප්‍රර්ථනාවත් එෙක්. ඒ සාකච්චන් තරමක් නවත්වනවා ම තවත්න ගැන්න කැමති අරදමහත්ම විශේෂෙන් අවිශ්වාස කරනවා අධ්‍යාපනය සහ අධ්‍යාත් මිකත්වය පිළිබඳව කතා කරන්න ඔබ හොඳ ප්‍රාමාණි කවෝධයක් පවතින කෙනෙක් බෞද් දර්ශනය අත්තෙක් ආගමිකංස්ථාවට මොනවගේ වගකීමක් පවතින වාද. අධ්‍යාපන ප්‍රශ්මයක් තිබෙනවන්නට පුළුවන් හැබැයි අධ්‍යාපනය පාසල වගේම ඉවිදර දම් පාසලත් ක්‍රියක්මක වෙනවා. මෙතනත් හදෙත් විශෂය නිර්දේශය පිටි පස දවා වෙනුවට දරවාට ජීවිතය උගන් වන්නට, සමබර පෞුශ්ෂවය උගන්නට කලාරසය උගන් වන්නට යම් කිසි ප්‍රවේශයක් ලබාගන්ට පුළුවන්න ම විශ්වාස කරන එය තමයි විය යුතුදය සහ මෙච්චර බණකින වට අප සසාම්ප්‍රධෙක් ක අතාව කොහොමද මේ වෙන්න කියනෙ ප්‍රශ්මයක්. අධ්‍යාත්මිකත්වය ප්‍රවර්ධනය සමාජ අවගමනයට යාම වේ අඩු කරන්න කොචට හේතු සෑදකැ බොට පක්වෙන ද. ඒක බැයි ප්‍රබල බ හේතුව. ඒක කියන්නේ මිනිස්සු කොච්චර පුද්ගලික ජීවිතයෙන් නිසරහට ගියත් පවුල් ජවිතයෙන් ඉසරහට ගියාත් රකයා ජීවිතයෙන් ඉස්රහට ගියත්, සමාජ ප්‍රතිරූපයක් හදාගෙන සමාජ ජීවිතයෙන් ඉසරහට ගියත් චතුර අධ්‍යාත්මය බිඳ වැටුන්ට පස්සේ එයා නිශ්ක්‍රීය කෙනෙක් බවට පත්වෙනු. එයා නැගිටිනවා දත් මදිනවා කනවා ොනවා වැඩට යනවා වැඩකරනවා ගෙදරෙනවා අධ්‍යාත්මය එතන එක ජීවිතය නමින් මරණයක්ම මේ තියෙන්නේ. ජීවිතය නමින් මහා විලාපයක් තියෙන්නේ. ජීවිතය නක් ඕ විඳීමක් නෙමේ ලොකු පීඩාවක් තියෙන්නේ. නොනවතින තරඟකට එකතු වෙලා ලොකු පීඩාාවක් තියෙන්නේ. මගේ ගෝලෙක් පහුගේ දවසක මට එවපු ඊමේල් පනිිවිඩයක් මට මතක්ව නොමේ වෙලා. එක තිබුණේ වයසක සීයක් කෙනෙක්. ුද වෙරලට ගහිල්ලා හදහා බලාගෙන කල්පනා කරනවා එය කල්පනා කරනේ වර ඔළුවට උඩින් මෙහෙම දාලා තියෙනවා කාටුන්න එකක් වගේ පින්තූරය මොනොෝද මේ සීයා කල්පනා කරන්නේ මෙයා කල්පනා කරනවා මම ඉගෙනගන්න කාලේ ඉගෙනගන්න මැරුණා. විශ්වවිද්‍යාලයට තේරලා උපාදිය හොඳින් කරගන්න මැරුණා රස්සාාවට ගිහිල්ලා හම්බ කරන්න මැරුණා කසාද බැඳලා දරූ හදලලා දරුපාවුලක් නඩත්තු කරන්න මැරුණා දැමට අවරුදු අනුමයි මෙැරෙන කිට්වෙනකොට තමයි තේරුුණේ ජීවත්වෙන අමතකුණා කියලා. එනිසා මේකතම තරගේ ලක්ෂණ ස්කොල අයන කාලේ ශිෂ්්‍යත්යට මැරෙනවා. ඕලෙවල් වලට මැරෙනවා. එඒලෙවල්ඔලට මැරෙනවා මේ මැරෙනවා කියන්නේ අදහස ගන්්ඩ තරංගෙත් එක්ක වෙනදේ. අපේ අධ්‍යාත්මය මරණවා. අපි මැරෙනවා. විශ්වවිද්‍යාලැවිල්ලා විශාල තරගයක් එක උපාදියට මැරෙනවා. රකයා ලෝකෙට ගිහිලා රස්සාාවකට. හම්බ කරන්න මැරෙනවා. අඹු දරුවන් නඩත්තු කරන්න මැරෙනවා. මැරෙන්න්න කිට්ටුවෙනකොට තේරෙනවා ජීවත්වෙන අමත කුණා කියලා. එනිසා ජීවිතය කියන්නේ ට්‍රයල් එකක් නෙමේ මේ හැම තපපරේකම අපි ජීවත්වෙනවා. ඒක තේරුම් ගත්ත කෙනාට පුළුවන් සුන්දර හදවතා කාදරණීය ආකල්පත් එක්ක ලෝකයේ පරිියාව ලෝකනය කරන්න. අර්මන් කලින් අප විරාමයට කලින් කියපු තරගේමයි ඔත නො එන්නේ. අධ්‍යාත්මය මැරෙනව තරන්ගේ නිසා. අපේ දහම් පාසල් ක්‍රමේ අපි එහෙම කරන්නේ නැහැනේ බෞද්ධ පන්සල්වල බෞද්ධ දහම් පාසල් විතරක් නෙමෙක් හැෙන කෝවිල්වෙලත් දහ පාසල් තියන. තොලික පල්ලියතුු අලියත් හම් පාසල් තියනවා ඉස්ලාම් දහම් පාසල් තියන මේ හැම ආගමකම අපේ රටේ තියන හැම ආගමකම දරුවන්ට සහ වැඩිහිටියන්ට ආගම උගන්වන්න. ඒ හැම ආගමක සිද්ධස්ථානයකම දහම් පාසල් තියෙනවා. ආගමක ඉගැන්වීම් ඉගෙනගන්න ගුරු කොටගන්න අහදා බලන්න ප්‍රශ්න කරන්න අපි දවස් පෙන්කර ගෙන තියනවා. පෝය තියනො සිල්ගන්න පුළුවන්. පුදුවන්ම අපේරටේ බණ කියන නාිකාකීයක් තියෙනවාද. බණ කියන යෝටයුබ් නාලිකාකීයක් තියෙනවද. එඉනිසා ඔබ කියප විදියට බණ කියනවා. වෙනදට වඩා බ වානජ බණ්ටයක්ේ. ඕ බනෑ හෙනවා. ඉටත් වඩා අපි අ සුනාත ධාරත විතරයි චරාත තැනට එන්නේ පහ අපි හැසිරෙන්න්න ඕන බණන්නේ. ගමක්ඩ සටහන් වලට පොය දවස විධ නාලිකාල මත් සම්බන්ධ වෙනවා. එතන දිත්මම් මේම කියලා තියෙනවා. වෙනදටත් වඩා බණෑ හෙනෝ. උදාහරණයක් කැටියට ජේතවනාරාමේ බුදුරජාන් වහන්සේ වැඩ සිටන කාල ෝට යඔප තිබුණ නං කොසල්රජතුමා යෝටය බ් නාලිකාක් ජේතවනාරාමයුත් විකාශය කරන්න තිබුණක්. අපි අද තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. පන්සලට යන්නේ නැතුව. ගෙදරහිටන් බණහන්න පුළුවන් කමතියෙන. ්‍රිටක ඇතුළු සියලු පොත්වල ඊවර්ශෂණය කද අන්තර්ජාලය තියනෙන. ඇප් එක ඩවන්න ෝඩ කරගෙන මෙහම ස්මර්ට ෆෝර්න් එක ටච්රන සුනංගුවෙන් කියවන්න පුළුවන්. එය නිසා බණ නැතිකමවත් ධර්මය නැතිකමවත් නමේ ඇතටම ප්‍රශ්නය ඒවා ජීවිතයට ගලපගෙන නෑ මට මතක් වෙනපුරු කතාවක් එක තිලක කුඩා හෙට්ටි සූරීන්ගේ ගාලි බද්ධ්‍ය ගම එතුමාගේ ගම්පලාතය. මමත් ගාලේ නිසා මට මේක හොඳට මතකයි එතුමගේ තියෙනවා අටම් පහුර කියලා නව කතාවක්. ය අතම් පහුර නවකතාව තියෙනවා විදුහල්පති පුතා ඉස්කොලේ හාමිනේව කැන්දගෙන නොවා විවාහ කරලා තමන්ගේ බිරිඳ හැටියට ෙදරට. දින කීපයක් යනකොට මේ දෙන්න අතර විවාජීතයේය විධද ප්‍රශ්න ඇති වෙන නොගැලපී ඇතිවෙනවා. බහින් බස්වීම් වෙන ආරවුල්ල මතුවෙනවා. මේක බලංඉන්නවා ආරපුතාගේ අම්ම ඉතාත්තයි. ඉට පස්සේ ටික දවසක් මේක හොඳට නිරීක්ෂණය කරලා බල හදිසි වෙන්නේ නෑ. ඉවසීම. රක්ෂණය කලලා පුතාට අයි නෑලිටයි අවවාදයක් දෙනවා රම්මයි ඉතාත්තයි. මොකදද කියන්නේ. පුතේ බලපං උබ ප්‍රරින්සිිපල් කෙනෙක් මේ දුව ඉස්කෝලේ හාමිනය කෙනෙක්. උම්බල තමයි දරුවන්ට උගන්න අන්න ජීවිත ස්කෝල. උබේ අම්මයි මයි දෙන්න එක දවසක්කත් ස්කෝලි ගිහිල්ලනෑ. මේකදවක්ත් ස්කෝල නොගිහි පපු විශ්වවිද්‍යාලය නොගිහිපු අපි දෙන්නගේ කසාද ජීවිත හරියට ගාල්ලි කොට පවුරු වගේ. චතුර ගාලෙ කොටු තා අපේ මෝටර්ර එකක් හලවත් කොඩු කරන්න බෑ. එචර පලයි මහත්තායි ශක්ති. එනිසා අපි දෙන්නගේ ආදරේ අම්මගේ තාත්තගේ. එක දවකක්ත් තිස් කොල නොගිහි පොපි දෙන්න ආදරේ ගල්ලෙ කොට පවර වගේ. උඹල දෙන්න ග්‍යාදරේ බලපන්. හරියට පැපොල් බටවලින් හඳපු සෙල්ල ගයක් වගේ අටම් පහුරක් වගේ අස තියෙන කොටම කඩාගෙන වැටුණ. මෙතන ප්‍රශ්නේ. උඹල මේව නොදන්න වන්නේ වෙයි. දන්න දේවල් ජීවිතයට ගලපගන්න දන්දි නෑ. එනිසා අපි දන්න ගඩක් දේවල් විශ්වවිද්‍යාල ශිෂ්‍යයොද දන්න ඔබ දන්නවා මා දන්නවා. අර කියපුදට බණත් අහනවා. පොත්වල ඊභුක්්‍යක කියවනවා. ඒක ෆෝර්් එකේ සව් කල්ල ටැබ්බ එක සෙව් කල්ල තියාගෙනඉන්නවා. ස්කcreeී shotෝ දහල් අප ෆස්බුක් කල දාලා බෞද්ධයෝය එන අධ්‍යාත්මිකත්වයක් තියෙනවයි කියලා පෙන්නනවා. හැබ අර වයසක තාත්තා අටම් පහුර පපොතේ කියනවා වගේ. දන්නවා උනාට මොකක්ද දන්න ඇත්ති. චරාත කොටස දන්නේනෑ. ඒක ජීවිතයට ගලපගන්න දන්නේ නෑ. එනිසා ජීවිතයට අපි මේ ඉගෙනගන්න දේවල් ගලපාගත හැකි විවේකයක් අවශ්‍යයි. එකනේ තරගෙන් බැහැරවෙන්න ඕන කියලා කියන්නේ කොච්චර ශක්තිමත් ආදර සබඳධතාවකටුව විවේකය අවශ්‍යයින? කල්පන කරල සබදතාවට ආපනිසාම කාල වෙලාවත් එෙක්ක මේ කතාව යම්තාව දුරකට සීමා කර සිදන මට සසාාවවෙන්නේ කර ට වෙලාවත් ිකයිනතිේ දෙ නතිෙන නත්තන්මේ තමත්ව හරවත්තු සාකච්ඡාවක් තමේ ඉදිරට රගනයාමින් පතින්නේ. තරිදු මහත්ම සබදතාවයක කෙළවර. ගෞරවනය වූ සමුගැනීමක් ලබාදට සමුදීමක් ලබා දෙන්නට එක් පාර්ශවයක් හෝ තවත් පාර්්ෂවයක් පෙළබෙන්න්නේ නැතිනම්. අපට යහපත් ප්‍රේමියක් ඔවුන්තුර තිබුණා කියන විශ්වාසර එන්නට පුළුවන්ද සහ අනිත් පැත්තේ. විවාහය කියන මානුෂීය බැදීම සංකේතවත් කරන්නට ස්තීර කරන්නට කසාද සහතිකය කියන නයිතික ලියවිල් ඇ්‍ය අවශ්‍යයි. මේක නැති තැනක විවාහයක් වෙ නැති තරම්. මානුෂීය බැදීමත් තුළත් නෛතික මේය රාමුවක් බලාපුොරොත්තු වන සමාජයක් තුළ යහපත් ප්‍රේමයක් මානුෂිකත්වය පදනම් කරගත්ත යහපත් සබධතාාවයක් මානවයත්ව නිර්මාණය වේවිද. මෙහෙමලේ චත්තුර. බඳින්නේ නීතියෙන්ගුණට බැඳන්නේ ආදර හ බඳන්නේ නීතියෙන් ඒක කො කැල් හම්බෙනෝ දැම්ම හිතා නිසරහටඒ කොළ කෑල්ල පින්ට් කරන්නත් ැඩිව යක ර්චේ ඊ කොපිය එක තමයි දෙන්නවෙන්න කසාද සහතිකේ. බඳන්නේ නීතියෙන්ගුණට බැඳන්නේ ආදරෙන් මට මතික මේ ප්‍රකාශයේ මාචාය ඉදුරාගාරය ධම්මරත්තන හාමුදුරුව රපාහි වැඩසටහනකද අපරුවට ධර්මාණුකූලෝ විග්‍රහකිරවාම ඒ වැඩසටහන බැලුවයිද මේ ඉදුරාගාය හාමුදුරුව. අඳන්න නීතියෙන්ගුණාට අපි බැඳන්නේ හදවතින් ආදරය. එනිසා කොචර නීතියෙන් බැන්ඳත් ආදරයෙන් හදවතින් බැඳිලා නැත්තන් එතන විවාහයක් නැහැ. එකවාහලයට හිටියට විවාහයක් නැහැ. අනිත් පැත්තෙන් අපි මුළු ජීවිතයම ප්‍රේම චාරිකාවක්න මේයක්වෙන් දින්නේ. විධ ස්වරූපයෙන් මේ ප්‍රේමය තමයි ජීවිතයත් විදින්න. ඒ මාත්‍රූ ප්‍රේමය, පීත්‍රූ ප්‍රේමය, ධාරක ප්‍රේමය, අපි අපි රටට දක්වන්න ප්‍රේමය, අපේ ඉගෙනගත්ත පාසලට දක්වන්න ප්‍රේමය, සහෝදර සහෝදරියන්ට උපන් ගමට අපේ මවභාෂාවට අපි ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයට අපේ යාළුවන්ට මේ වගේ අපේ මොඩු ජීවිතයම ප්‍රේමචාරිකාවක්. මේ හැම තැනම ප්‍රේමය තියෙන්නේ. ප්‍රන්සර බණඩාර සහුෘදය අර ලියල තියෙන්නේ. ප්‍රමයයි සුවිශේෂ කිසිත් නැත අවශේෂ හැමදේම ප්‍රමයෙන් පිරි ඇත. හමතඇනම ප්‍රේම තියන මේ වැඩසටහ නැතුලෙ ප්‍රේමතමයි තියන්නේෙ. අපි වෛරයකින් කාටවත් චෝදනා මකයකින් නෙවනි මේ කතාරන. ඇගිල්ල දික්කරීමක් නෙවෙන්නේ මම කිව මේකන අපි හැමෝම එකතු වෙල හදාගත්ත රට මේම එතකොට දේශවා ලක්ඥාය හාමුදරුවේ පූජකය ඇගිල්ල දික්කල්ල අපටත් අපිහතගෙන පැත්කට වෙන්න බැහ මේ අපි හමෝම කරනපු කියපු දවල්වලින් ිහිවිච්ච සමාජදයකමින් අපිඉන්න. එනි සහම තෑනම ප්‍රේමයි. ප්‍රමයයයි අවශේෂ කිසිත් නැත. සුවිශේෂ කිසිත් නත අවශේෂ හැමදේම ප්‍රේමයෙන් පිරිී ඇත. එනිසා තමන් බිමන් පැවැත්වීම, දුරකතරයෙන් කතාකිරීම ඔයුම් පිහම් මේ ඔක්කු මඇතුලි ප්‍රේමය තියන්නේ. ඒ ප්‍රේමය සොයාගන්නා කෙනා ප්‍රමණියය චරිතයක් වෙනවා. අනිත්තායට ආදරය දෙන්න කලින් තමන් ආදරණය මිනිහෙක්වෙන්න පැයි. මම අදරිය ොවී කොහොමද ෝකෙට ආදරය කරන්න. මම අදරනණය චරිතයක් නොව කොහමද මගේ විශවිද්‍යාල ගෝලයන්ට ශිෂ්‍යන්ට මං ආදරය ගැන කියලා දෙන්නේ. එනිසා ලෝකය වෙනස් කිරීම. අලමුව තමමාආධරණයෙක් බවට පත්වෙන එක. ඒ සඳහා ආනාදරණය දේවල් වලට අපෙන් ඇතට යන්න දෙන්න ඕන. ඕක තමයි උපාය මාර්ගය මගේළඟ වෛරය තියෙනවනං, සැසඳීම තියෙනවනං පලිගැනීම තියෙනවනං, එකට එක කිරීම තියෙනවනං දරාගන්න බැරි ඊරිසියාව සැකය තියෙනවනං ඒවා මාතුළ තියනෙනතාක් මමආදරණීය කෙනෙක් වෙන්න නෑ මට ප්‍රේමයක් බලාපොරොත් වෙන්නට බැහැ. ඔබ සිද්ධාර්ථනං යසෝදරා හම්බවේ වී. ද්ධර්ථ නොී ඔබ යෝදරාවක් බලාපොරොත් වෙන්න බැහැ අසාධාරණයිනෙ. ඔබ පාර්ථනා කරන්නේ යසෝධරානං පළමුුව ඔබ සිද්ධාර්ථවිය යුතුයි. ඔබ ප්‍රාර්ථනා කරන්නේ සිද්ධර්ථනං පළමුුව ඔබ යසෝදරාවිය යුතුයි. මම සිද්ධර්ථ නොී යසෝදරාවක් ප්‍රාර්ථනා කරන සමාජයක් අපි දකිනවා. ඒ වෙනස් වෙන්න නං පළමුුව ම සිදධර්ථ ම අධදරණය වෙන්න ඕන. මම අදරණය වෙන්න කොහොමද. අනාදරණය දේවල් වලට මගෙන් ඇතට යන්න දෙන්න ඕන මනෝවිද්‍යාත්මකෝ ගත්තොත් මෙ මාතුළමයි මේ සියලු අනාදරණය දේවල් තියෙන එතමයා කල්ප.ඒ අනාදරණය දේවල් එලියට දාන්න දාන්න මම ප්‍රභාශර වෙලාආදරණය සිතක් ඇති ආදරණීය වචන ඇති ලෝකේ සුවපත් කළ හැකි මිනිහෙක් වෙනවා. එතකොට ආදරය මාසොයා එනවා. අදරය කියන්නේ හිංග කන්න ඕන දෙයක් නෙමේ පස්සංගිහිල්ලා. අදරය කියන්නේ මැරෙන් ඕනයක් නෙේ. ඇලවීම වගේම ගැලවීමත් ආදරය. එක්වීම වගේම වෙන්වීමත් ආදරය. එකතමයි අර. අවශේෂය හැමදේම ආදරෙන් පිරි ඇත කියල කියන්නේ. ඉතින් මේ බරපතල තීන්දු තීරණ ගන්න හිතන තරුණ තරුණියෝ. අඩු තරම ජෝති පාලග මිල්ටන්ගේ සිින්දු ටිකක්වත් අහලා තිබුණ නං මිල්ටන් ල්ලව ආරච්චිගේ සින්දුටිකක්වත් අහලා තිබන නං. කපුගේගේ සිින්දු ටිකක් අහලා තිබන නම් ම හිතනවා මේවා වෙනස් වෙන්න තිබුණ. එන්න මදනලයේ ගොස් පවසන්න දුකමක්ගේ යන්නට හැකියඔ බට පම්බණ හිරගේටඇගේ කියලා. කරුරත් අබේෂ කර ලියපු පදමාලා කියලා තිබු නං. රත්නස්වේ විජේසිංහයන්ගේ කවි කියවලා තිබන නං. මහින්ද ප්‍රසාා් මාසිබලගේ කවිියක් දෙක් කියවලලා තිබුණන මේ නම් කිහිපයයිකිවේ ලැස්තු අක්තිේ. මේවා ඇසුරු කරන්න ඇසුර කරන්න මිනිස වෙනස් වෙනවා. සාමූහික ක්‍රීඩාවක් කරලා තිබුණ නං. ටගම්ස් න මේ ම කිය. පිටනයට බැහැ ඇඟ හසලක් කරන කණ්ඩායම් ක්‍රඩාවක් කරලා තිබුණ නං මේවා වෙනස් වෙනවා. ඒේ නිසා අධ්‍යාත්මික ජීවිතය බිඳ වැටුන්ට පසෙ කොහොමත් ආදරණය මිනිහෙ කදාගන්න බැහ.මම විවිධායතනවල වැඩසටහන් වලදි දැකලා තියෙනවා කියලලා තියලවා බොහම ආදරණය සොරයෙන් චතුර ෘතිිකයෝ දකින ඔබේ ආයතනි. ැයිඒ ෘතිිකෝ ධ්‍රරණය ෘතිිකයෝ කරගන්න. රැකයා ජීවිතයට එයා ගිහිපු අධ්‍යාත්මක ජීවිතයක් හදන්ඩ ඕන කියලා. අදර්ලස් ස්පිරිචුවලටි ගැන අපි කතා කරනවා. ස්පිරිචුවල් වර්ක්ලස් ගැන කතා කරනවා. ස්පිරිචල් රිසම් ගැන කතා කරනවා.මයින්ෆල් ඉෙක්ස් ස්පිරිචුවල් ඉඩෙක්ස් ගැන කතා කරනවා. මෙවා කතා විතරක් වෙනවා ක්‍රියත්මක කරන්න බැරිවුණොත්. හිතාමත්ම ලස්සන තැනකින් අදතා අවසා ආරම්ගුණනෙත් ඒ වගේම දැන් අපිවසන කරනසූ දැනක් වන්නේ. ඔබතුමක් කිව වගේම මනමතක්ය නවා මග බිසවනේ මේ යස මන්ත්‍රදේවන වුනාවේ. ඒ කොටකෝර වූ අදදකීම තමන්ගේ බිරිදධට ලබාදීම රත්නත්‍රී පෙළබුණේ නෑවගේම. එවැනි මානුශීය ගුණාන්ගයක්, අපේ සමාජය තරුණ පරම්පරාව ලබාගණට පුළුවන්න්නම් මවිශ්වාස කරනවා. අවාස්සනාවන්ත වූ සිද්ධීන් වාර්තා කරණයට මාධ්‍යත් තිත තබාාව. මේ වාර්තාාවන සිද්ධීන් රහා තමයි කුණු රස හර හා මාධ්‍යවාර්තාව නිර්මාණය වෙන්නේ. එඇනිසාම අවබෝධය බැලබාගන්න මේ අවබෝධය තුළ ඔබේ ජීවිතය ඔප් නංවා ගණ්ඩ. එක්ක චරිතයක් හෝ වෙනස් කර හැකිනම් මේ පෑක කතාකාලේ අප පරදායි කියලා නිදහස්සේ සුසුමක් කළඟට ආචර්තුමනි අපට හැකෑව ැබේවි. ඉටෙම. ඒ ප්‍රර්ථතනබත් එක්ක අද දවසේ වැඩ කටයුතු මෙතකින් අහවර කරන්නට අපි ටවසරයි. තාමත්ම නිර්මාණාත්මක, සමාජය පෙළබි වෙන සුළු අමාතෘකාවක් පිළිබඳව, හරවත් ප්‍රවේශයක් එක් හරවත් අසසානය ප චාර්තම හම ස්තු න්ට හද ස ේ සන්ද ර ග දේෂ් කාචාය ැ විශ්විද්‍යාලය රද රංචේ විරසිංමතිතුන්ට නවදත් විස්තුතිවන්වමේ තවතනි අවසර දෙන්න අදර සම්මගනයන්නට නවතත් මුණ ගැහැම සදදා දවසේදේ සචීව, සලංකාවේ අනාගතය පිළිබඳව වර්තමාන සිට කතා කරන්නට. බොමතකතබාගන්න ලොව වෙනස් කරන්න ප්‍රත්ම ප්‍රථමයන්. ඔබ වෙනස්සන්න ඒ හරහා ලෝකයම වෙනස්වේවි ලෝක කියියම අලුත්වේවි, ඔබට ජයා.